කිරි දතේ ඔබ නොදන්නා හරි වටිනාකම ඔබ දරුවන් ඉන්න අම්ම කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔබට බොහොම වැදගත් වේවි. ඒ වගේම ඔබ ළඟදීම දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් නම් මේ කියන දේවල් අනාගතයේදී ඔයාට ගොඩක් ඕනේ වෙනවා. ඒ නිසා මුල ඉඳන් අවසන් වෙනකම් බලන්නත් අමතක කරන්න එපා. අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ පුංචි දරුවන්ගේ කිරි දත් ගැන ඔබ නොදන්නා වටිනා කියන කරුණු කාරණා ගණනාවක් ගැනයි. ඉතින් මේ දේවල් ගැන තව කෙනෙක්ට දැනගන්න මතක ඇතුව මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉස්සර කාලේ නම් පොන්චි දරුවන්ගේ දත් වැටුනහම ලේනෝ ලේනෝ මේ දත අරගෙන අලුත් දතක් මට දියෝ කියලා කිව්වත් අද වෙද්දි දරුවන්ට ඒ වගේ ඉල්ලන්න නම් වෙන්නේ නැහැ. මොකද දරුවන්ගේ කිරි දත් ස්වභාවයෙන්ම වැටෙන්නට කලින් ඒ දත් නරක් වෙලා ගලවන්න සිද්ධ වෙන හින්දා වයස් පරතරයක් නැතුව ඕනම කෙනෙක්ගේ සුන්දරත්වයක් ලස්සනක් දකින්න පුළුවන් වෙන්නේ hina වෙනකොටයි. ඉතින් දරුවන්ගේ සුන්දරත්වය වගේම ප්‍රසන්න බව මුලින්ම අපේ හිතට දැනෙන්නේ එයාලා කිරි දත් පෙන්නගෙන hina වෙද්දී. අම්ම කෙනෙක් විදිහට විශේෂයෙන්ම ඔබ දැනගන්න ඕනේ ඔයාලගේ දරු පැටවුන්ට දත් ලස්සනට නිරෝගීව තියාගන්නේ කොහොමද කියලා. ඔන්න මාස 6ක් විතර වෙද්දි තමයි පුංචි දරුවන්ගේ කිරි දත් එන්න ගන්නෙ. ඊට පස්සේ අවුරුදු 3 වගේ වෙනකොට කිරි දත් සම්පූර්ණ වෙනවා. මේ විදිහට කිරි දත් 20ක් විතර එනවා. මේ එන කිරි දත් අවුරුදු 6 වෙද්දි වැටෙන්න අරන් අවුරුදු 12දී ඔක්කොම වැටිලා ඉවර වෙනවා. ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ තොරතුරු එක්ක අවුරුදු 5 12 වගේම 15 විදිහට පුංචි දරුවන්ම බෙදා දක්වනවා. මේ කාණ්ඩ වලින් අවුරුදු 5 වගේ වෙනකම් දරුවන්ගේ තමයි 63%ක්ම දත් දිරා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති පුංචි දරුවන්ගේ දත් කොච්චර පරිස්සම් කරන්න ඕනේද කියලා. අම්ම කෙනෙක් විදිහට ඔයා දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාලගේ දරුවන්ගේ දත් නරක් වෙන්න හේතු ගොඩක් තියෙනවා කියන එක. ඔන්න ඔබ ගැබිනි අම්මා කෙනෙක් නම් මෙහෙම දරුවා කුසේ ඉන්න කාලේ ඉඳන්ම අම්මා කෙනෙක් පුංචි පැටියාගේ දන්ත සෞඛ්‍ය ගැන උනන්දු වෙන එක වැදගත්. එහෙම නැති වුණොත් අලුත ඉපදෙන දරුවට අම්මාගේ කටේ තියෙන විෂ බීජ බෝ වෙන්න පුළුවන් වෙනවා. අම්මාගේ විතරක් නෙවෙයි දරුවා ළඟින් සිටින තාත්තා ආච්චි සීයා වගේම දරුවන් බලා ගන්න කාන්තාවන්ගෙන් උනත් දරුවට විෂ බීජ ඇතුල් වෙන්න පුළුවන්. මේ කාලේ ගොඩක් අම්මලා දරුවන්ගේ දත් මද්දවන්න ගන්නේ අවුරුදු 1ක් එහෙම නැත්නම් 1 හමාරක් ගියාම පස්සේ. ඒ වුණාට අම්මා කෙනෙක් වෙන ඔබ දරුවාගේ මුල්ම කිරි දත මෝදුන දවසේ ඉඳන්ම අනිවාර්යෙන්ම දත් මද්දවන්න ඕනේ. ගොඩක් අම්මලා දරුවන්ගේ කිරි දත් මද්දවන්න උනන්දු වෙන්නේ නැති වුණත් දත් මද්දවන්න ඕන කරන්නේ මුල්ම දත ආපු දවසේ ඉඳන් කියලා අමතක කරන්න එපා. ඒ වගේම තමයි පුංචි පැටවුන්ගේ දත් මද්දවන්න මෘදු කෙඳි තියෙන බුරුසුවක් ගන්න. ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දවසකට දෙපාරක්වත් දත් මද්දවන්න. දත් බෙහෙත් ගොඩක් බුරුසුවට දාගන්නත් එපා. තුනියට ටිකක් දාගන්න එක හොඳටම ඇති. දතක් දිරා යනවා කියන්නේ දත හැදිලා තියෙන කැල්සියම් දතෙන් එළියට එන එකයි. ඉතින් මේ ෆ්ලෝරයිඩ් වලින් කරන්නේ කෙළවල තියෙන කැල්සියම් දතට යොමු කරන එකයි. ඒ වගේම තමයි ඒකෙන් දතේ කැල්සියම් එළියට එන එක අඩු කරනවා. අනෙක් කාරණේ තමයි කැල්සියම් ෆ්ලෝරයිඩ් එක එකතු වුණාට පස්සේ අම්ල සමග ක්‍රියා කිරීමට බැරි කරලා දත් ශක්තිමත් කරනවා. ෆ්ලෝරයිඩ් වල බැක්ටීරියා නාශක ගුණයක්ද තියෙනවා. මෙන්න මේ වගේ දේවල් නිසාම තමයි අපි ඔබට කලින්ම කිව්වේ දරුවාට ෆ්ලෝරයිඩ් තියෙන දත් බෙහෙත් හොඳයි කියලා. ඔබේ පුංචි දරුවන්ගේ කිරි දත් පරිස්සම් කරනකොට කෑම බීම ගැනත් උනන්දු වෙන එක හරිම වැදගත් වෙනවා. පුංචි කාලේ ඉඳන්ම ගොඩක් පැණි රස, ඇලෙන සුළු පිටි කෑම වර්ග දෙන එක නම් අඩු කරන්නම ඕනේ. ඒ වගේම දවසකට දෙපාරක්වත් දරුවාගේ දත් මද්දවන්න. එහෙම කළොත් ඔබේ දරුවාගේ දත් ටික රැකගන්න ඔබට පුළුවන්. මේ වීඩියෝ එක බලන සමහර අම්මලාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. කොහොමද මේ දත් දිරන එක දැනගන්නේ කියලා.
ඉතින් දතක් දිරන්න පටන් ගන්නකොට ඒක ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන් කමක් තියෙනවා. හොඳට එළිය තියෙන තැනකට ගිහින් බැලුවොත් දතයි විදුරු මස්සයි අතර ධාරයේ දතේ පාටට වඩා කිරි පාට පැල්ලම් තිබෙනවා නම් එහෙම ඔන්න ඒක ඔබේ දරු පැටියාගේ දත දිරලා කියලා කියන්න පුළුවන් පෙර නිමිත්තක් වෙනවා. අන්න ඒකට ඒ වගේ වෙලාවකදී වෛද්‍යවරයෙක්ට පෙන්නලා ප්‍රතිකාර ගන්න එක වැදගත් බව අනිවාර්යෙන්ම මතක තියාගන්න.